ගිත්තුපූර්ව දෙවැනි සතවර්ෂයේදී පමණ ඈතට දිවෙන ඉතිහාසයක් තියෙනවා මේ රුහුණේ ලංකා විහාරයට, මුදු මහා විහාරයට. හේතුව තමයි එතකොට අවුරුදු 2000කට අධික කාලයක් පෞරාණික ඉතිහාසයක් තියෙනවා. මේ පෞරාණික ඉතිහාසයට ඓතිහාසිකම් කීමේ අයිතිය සිංහල බෞද්ධයා සතු කාර්යයක් හැටියට තමයි අපි දකින්නේ. හේතුව තමයි මේ රුහුණේ ලංකා විහාරයේ හෙවත් මුදු මහා විහාරයේ තියෙන ස්ථානයට ජාතියේ මාතාව වන විහාර මහා දේවිය ගොඩබැස්ස ස්ථානය හැටියට තමයි අපි හඳුනගෙන තියෙන්නේ. මොකද කිරින්ද කියන ස්ථානය බොහොම සැරපරුස ගල් වලින් වටවෙච්ච මුහුදු රළ ඉතා භයානක ලෙස තියෙන ස්ථානයක්. ඒ ස්ථානයට විහාර මහා දේවිය සැපත් උනාට ගොඩබහින්න හැකියාවක් ලැබුණේ නැහැ. ඊට පස්සේ කාවන්තිස්ස මහරජතුමා රුහුණේ රජකම් කළ කාවන්තිස්ස මහරජතුමා කියනවා ඔවුන්ගේ සේවකයන්ට අට්ටාල ගහම් බලාගෙන හිටපල්ලා විහාර මහා දේවිය ගොඩබහිනකම් කියලා. ඒක තමයි අද අට්ටාල ඡේන කියලා කියන්නේ. ඊට පස්සේ ඒ අට්ටාල ගහගෙන බලාගෙන හිටපු අයට නින්දගම් ප්‍රදානය කළා. ඒක තමයි අද නින්ද ඌර් කියලා ප්‍රදේශයක් හදාගෙන තියෙන්නේ. ඒ වගේම තමයි ඊට පස්සේ කාවන්තිස්ස මහරජතුමා අහනවා කෝ කුමාරිය කියලා අහනවා සේවකයන්ගෙන්. ඇහුවම ඒ ස්ථානයේ තමයි කෝ මාරිය කියලා ගම හැදිලා තියෙන්නේ. ඊට පස්සේ ඔවුන් කියනවා අර ගමේ බොක්කේ ඉන්නේ කියලා. ඒකට තමයි ආරු ගම්බේ කියලා හැදිලා තියෙන්නේ. ඒක නිසා මේ ඉතිහාසය වලලලා කාටවත් මුකුත් කරන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා මේ ඉතිහාසයේ කතාන්දරයේ යටගැසමින් කරන්න යන මහා භයානක වැඩපිළිවෙලක් තියෙනවා. අක්කර 264ක් තිබුණා. 1951 ගැසට් පත්‍රයෙන් අක්කර 72යි රූට් 3යි පර්චස් 13ක් මේ විහාරස්ථානයට හිමි කර දෙනවා. පුරාවිද්‍යා පදනම මත මේ ස්ථානයේ සෙක්කුගල් තියෙනවා. මේ පුරා විද්‍යාත්මක පසුබිම් තියෙනවා. මේ සියල්ල ආක්‍රමණය කරමින් මුසල්මානුවන් විසින් මේ වෙනකොට අත්පත් කරගැනීමේ කාර්යය සිදු කරමින් සිටිනවා. මේ අත්පත් කරගෙන සිටින රුහුණේ ලංකා විහාරය රැකගැනීමේ කාර්යය අප සතු විශාල කාර්යයක්. ප්‍රතුවිල් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මේ වෙනකොට තමන්ගේ අත්නෝමතික ක්‍රියාවලිය කියදමින් මුහුදු මහා විහාරයේ චෛත්‍ය තියෙන ස්ථානයේ අර ස්වභාවික මුහුදු වැලි ඉස්තරය පරය මේ වෙනකොට කඩා බිඳ දමමින් ඒවා නැවත විකුණා දැමීමේ ක්‍රියාවලිය කියදී සිටිනවා වාසිත් කියන පුජ්‍යලයා. ඒක නිසා මේ ආණ්ඩුවේ බලධාරින්ට කියන වහම මේ පුජ්‍යලේ අත්අඩංගුවට අරගෙන පස්සඟල යුතුයි. ඒ වගේම තමයි පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රජයට අයත් ඉඩම් අක්කර 500කට මේනකොට හොරොප්පු හදලා තියෙනවා. ඒවට ආණ්ඩුව ගන්න පියවර කුමක්ද කියලා අපි අහන්න කැමතියි. ඇලේට ගිහිල්ලා දර ඉත්තක් කැපුවම අහිංසක ගැමියෙක් සිංහලයෝ ගිහිල්ලා පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන හිර කළා දාන කාලෙක අපි අහන්න කැමතියි. අක්කර 500කට හොරොප්පු හදලා තියෙනවා. අක්කර 1500කට විතර දීලා තියෙනවා බලපත්‍ර. මේවා කොහොමද මොන නීතියටද කොහෙද දීලා තියෙන්නේ කොහොමද දෙන්නේ කියන ප්‍රශ්න කිරීම අපිට අවශ්‍යයි. ඒකට අවශ්‍ය කරන දේවල් අපි දැනගන්න ආසයි. ඒක නිසා සිංහල ජාතියේ අනන්‍යතාවයේ පවතින්නේ මේ පුරාවිද්‍යාත්මක පසුබිම මත. සිංහල ජාතියේ අනන්‍යතාවයේ තියෙන්නේ මේ පුරාවිද්‍යාව මත. අන්න ඒක නිසා මේ පුරාවිද්‍යා ස්ථාන ක්‍රමයෙන් වැඩිපුරම පුරාවිද්‍යා ස්ථාන තියෙන උතුරු නැගෙනහිර ප්‍රදේශයේ මේ පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීම තුල සිංහල ජාතිය අනන්‍යතාවයේ නැති කිරීමට ඉතා පහසුයි. අන්නේ කාර්යය තමයි මොවුන් ක්‍රමානුකූලව මේ ඇමති කන්දරණ ආණ්ඩුවේ ඔය කියන සංහිඳියාව මත පදනම් වෙච්චි කාලකන්ණි ඇමතිවරු හිතාගෙන ඉන්නවානේ සංහිඳියාව කියන එක ඉස්සරහට දාලා බයිල ගහන්න ලෑස්ති වෙන්න එපා. සංහිඳියාව කියන එක මට නම් ඇස් දෙකට පේන්න බෑ. මොකද උන්ගේ සංහිඳියාව උන්ට පමණයි. අපි මොනවා හරි කිව්වම උන්ට සංහිඳියාව. හැබැයි අපිට ගැහුවම අපිට සංහිඳියාව කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි ඔලු පලාගෙන මැරිගෙන ඉන්නෝන කොච්චර පාඩු වුණත් ප්‍රශ්නයක් නැහැ. 300ක් විතර මරණයට පත් වුණා. ඒත් සංහිඳියාව මුකුත් කියන්න බෑ. බදූදිල්ලාගේ හිතරිදෙයි, හිස්බුල්ලාගේ හිතරිදෙයි, හකීම්ගේ හිතරිදෙයි, කබීර් හසින්ගේ හිතරිදෙයි, අසාස්සාලගේ හිතරිදෙයි කියලා බයයි. ඒක නිසා එහෙම සංහිඳියාවක් නම් මයි අම්මේ මට නම් එපා. එතකොට මේ ඓතිහාසික කතන්දරේ වහන්න උත්සාහ කරන්නේ ඇයි? මේ වෙනකොට තිරුක්කෝවිල් වල සාගම කියන චෛත්‍ය හරිමැදින් ඩෝසර් කළා 7 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඉතා ඉක්මනින් දින කීපයකින් ඔවුන්ට ඇප ලබා දුන්නා. ඇයි මෙහෙම වෙන්නේ? මම අහනවා ඔය මණ්ඩාවිල කියන හාදියාගෙන් පුරාවිද්‍යා කොමසාරිස්තුමාට කියනවා තවත් සතියක් දෙනවා මහත්මයෝ මේකට අවශ්‍ය සියලු පියවර ගන්න ඕන. නැත්නම් ඔය පුටුවේ පැලවෙලා ඉන්න මහත්තයා එළියට ඇදලා දාන්න අපිට වැඩි වෙලාවක් යන්නේ.